එකක් 10ක් පෙන්නනවා දස පින්ක්‍රියා එකක් තමයි පත්තිදාන කියලා පෙන්වුවේ පින්දීමේ පින්කම පත්තාන මෝදනා කියලා තව පින්කමක් පෙන්නනවා පින් අනුමෝදන් කිරීමේ පින්කම අනුමෝදන් වීම පින්දීම අනුමෝදන් වීම මිය ගියත්න්ට දෙවියන්ට පින් දෙනවා ඒ වගේම ජීවත් වෙලා ඉන්න ඇත්ත පින් අනුමෝදන් වෙනවා මේ පින්කම් දිහා දැකලා මේ පින්කම් වලට උදව් උපකාර කරන සම්බන්ධ වෙලා ඒ නිසා දස පින්කම් වලටම දස පුණ්‍ය ක්‍රියා වලටම සම්බන්ධ වෙච්ච ඒ කීපයක් සම්පූර්ණ කරගත්ත අවස්ථාවයි මේ මොහොත මේ අවස්ථාව කියලා කල්පනා කරලා සතුට සන්තෝෂමත් භාවයකට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා පින්කමේ අරමුණ පිළිබඳව සඳහන් කළා කරුණාවති ඒ සුභසිංහ මෑණියන් වහන්සේගේ උම්මාසේ පින්කම වගේම වසර 24කට පමණ උඩදී මිය ගිය එන්කේ මෙන්දිස් අප්පුනාමි ඒ ආදරණීය පියතුමන් ඇතුළු කොට ඇති ඒ වර්ග પરම්පරා න්‍යාත ඥාති සිහිපත් කරලා විහාර මහත්මාගේ පියාණන් ඒබීකේ හෙන්ඩ්‍රික් අප්පුහාමි මහත්මාණන් ඒ වගේම මෑණියෝ ආර්.ජී. සෝමෝති මෑණියන් ආදී කොට ඇති ඒ සකල විද ඥාතීන් වෙනුවෙන් කරපු පින්කම මේ පින්කම ගැන තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සලකා බලද්දී කලගුණ සැලකීමේ පින්කමක් විදිහට සඳහන් කරන්න පුළුවන් කලගුණ සැලකීමත් ඒ වගේම ඒ උපකාරයන් කලගුණ සැලකීම කියලා කියන්නේ තමන්ට කල උපකාරයන්ට ප්‍රතිඋපකාර දැක්වීම ඒක සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන ගුණාංග වශයෙන් උයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ බවයි අපි මුලින් සඳහන් කළ ගාථාවේ අදහස යෝවේ පතඤ්ඤෝ පතවේදි දීරෝ යමෙක් කලගුණ සලකනවාද ඒ ඥානවන්තයෙක්මයි එනතනි කලගුණ සලකන්නේ ඥානවන්ත මිනිස්සු මේ ලෝකෙ කියලා බුදුහාමුදුරේ දේශනා කළා නුවණැති මිනිස්සුම විතරයි එළෙහි ගුණ සලකන්නේ යෝවේ පතඤ්ඤෝ පතවේදි දීරෝ ඒත් එක්කම කලගුණ සලකන ඥානවන්ත මිනිසයාගේ ගති ලක්ෂණය ස්වභාවය පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රෝ දල්ල බත්තිච හෝති එයා හරි කල්‍යාණ මිත්‍රත්වයෙන් යුක්ත කෙනෙක් ඒ වගේම දැඩි බැඳීමෙන් යුක්ත කෙනෙක් කල්‍යාණ මිත්‍රයා ඒ වගේම දැඩි බැඳීමෙන් යුක්තව කටයුතු කරනවා ඥානවන්තයෙක්මයි කලගුණ සලකන්නේ එතකොට ඒ කලගුණ සලකන ඥානවන්තයා දැඩි බැඳීමෙන් යුක්තව කටයුතු කරනවා දුක්ඛිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡං දුකට වේදනාවට අයාමඩපත් වුණාම තවදුරටත් උදව් කරනවා උපකාර කරනවා එම් දෙමව්පිය ජීවත් වෙලා ඉන්න කාලේ ඔය ආකාරයෙන් සලකන්නට ඕන කියන එක පෙරින් අනුශාසනාවේදී පූජනීය අපේ සරණජෝති ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා. ඊ ධර්මදේශනාවේදීත් අපේ රතනජෝති පණ්ඩිතාඳුර ඒ පිළිබඳව වත්මනත් එක්කම සම්බන්ධ කරලා ධර්මදේශනාව පවත්වන්නටදී වත්මන් සමාධියත් එක්කම ගලපගෙන උන්වහන්සේ සමාජයටම නිරන්තරයෙන් ආවාදන ශාසනා කරමින් විතරම දායකයන්ට ඒ පිළිබඳව අවබෝධය ලබා දෙන හාමුදුරුව කෙනෙක්. ඉතින් සාන්ත රතන හාමුදුරුව වුණත් ඒ අනුශාසනාවල් ඒ ආකාරයෙන් සිද්ධ කරන්නට ඇති. ඒ නිසා කලගුණ සැලකීම ජීවත් වෙලා ඉන්න කාලේ කරනවා වගේම මිය ගියාට පස්සෙත් ඒ ඇත්ත වෙනුවෙන් කරන්නට ඕන. ඒකයි බුදුහාමුදුරුව දේශනා කළේ දුක්ඛිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡං. දුකටපත් වෙච්ච වෙලාවෙදී දැන් දුක කියලා කියන්නේ ඒ අය මිය ගියාට පස්සේ ඒ අයට අවවරණක් නැහැ. ඒ අයට උපකාරයක් නැහැ. කාගෙන්වත් පින පමණයි. පුඤ්ඤානි පරලෝකස්මි පතිට්ඨාවන්ති පාණිනම් කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඒකයි. එතකොට අන්න ඒ මිය ගිය අය අපි දන්නේ නැහැ කොතනක ඉන්නවද කියලා. කොයි භවයක කොයි ගතියක මොන වගේ භවයක ආත්මයක ඉන්නවද කියලා දන්නේ නැති නිසා සමහරට සැපවත් ආත්මක වෙන්න පුළුවන්. ඒ වගේම දුක්ඛිත ආත්මිකද දන්නේ නැහැ. අන්න එතකොට අපි අනුමාන වශයෙන් ඉඳලා ඒ අතන්ට පින් අනුමෝදන් කරනවා දුකක නම් ඒ නතමි දේවා සපත ගණන් සක වඩා වර්ධනය කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා තථා විදං සත්පුරිසං වදන්ති මෙන්න මේ ගුණාංග වල යුක්ත මිනිස්සය සත්පුරුෂයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබත් එනං ඒ සත්පුරුෂකාමී ගොඩට අයත් වෙන සත්පුරුෂය විදියට මේ පින්කම සිද්ධ කළායි කියලා කල්පනා කර සතුටු වෙන සන්තෝෂමත් භාවයට පත් වෙන්න අටමහා කුසලයට ගැනන පින්කම් දෙකක් සිද්ධ කරගන්න යන අෂ්ටපරිස්කාර පූජාවන්ගේ සම්බන්ධිත ප්‍රණීතෝ භික්ෂාව ගුරුපාම ආර්ය මහා සංඝරත්නයේ විශේෂයි සාංගික වාදයෙන් පූජා කරන්න තේදුනා. ඒකෙන් ලබන ආනිසංස ඔබට අපට කාටවත් සීමාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අප්පානි සතදාස්සානි සංඝේ දින්නන් නනස්සති කියලා දේශනා කරේ කල්ප 100 දාස් ගානක් ගියද සංගරත්නයේ කරපු පූජාවේ ආනිසංස විනාශ භාවයට පත් වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ නිසා ඔයාලට මේ පූජාව කළේ ආමුදුරෝ සංඛ්‍යාවක් හිතාගෙනවත් ආමුදුරෝ
නම් කරගෙනවත් නෙමෙයි ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා කරපු උතුම් පූජාවක් වශයෙන් විතර කල්පනා කර සතුරු සන්තෝෂ මග්භාවයට පත් වෙන්න ඕන. අටපිරිකරය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ජීවේ ප්‍රයත්න තියෙන තැන. අටපිරිකර නැති වුණා නම් මේ ශාසනයක් නැහැ. ජීවමාන කොට්ටාසය හාමුදුරුවරු භික්ෂූන් වහන්සේ සංඝරත්නය සංඝරත්නය නිර්මාණය වෙන්නේ අෂ්ට පරිස්කාරය නිසා. බුද්ධාදී උතුමන් වහන්සේලා පරිශීලනය කළ වටිනා වස්ත්‍ර කට්ටලය අටපිරිකර කියලා දේශනා කළා. ඒ උතුම් වස්ත්‍ර පරිස්කාර පූජාව සිද්ධ කිරීම තුළින් ඔය ඇත්තන්ට ලැබෙන ආනිසංස වචන කීපයකින් පෙන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට පින් ඇති ජීවිත ලබන්න පුළුවන් කියලා මහා පුණ්‍ය. ඒ වගේම නුවණැති ජීවිත ලබන්න පුළුවන් මහා පඤ්ඤා කියලා සඳහන් කළා. ඒ වගේම තේජාන්විත ජීවිත ළඟා කරගන්න ලබා ගන්න පුළුවන්කම දෙනවා මහා තේජා. ඒ වගේම බල සම්පන්න වූ ජීවිත ලබන්න පුළුවන් කියලා මහා මහා බලා කියලා දේශනා කළා. මෙන්න මේ විදියට සසර වසනාතුරු නිවන් දක්නතුරු ඔය ඇත්තන්ට ආරෝපරිණා සම්පත් ඇති ශ්‍රේෂ්ඨ දිව්‍ය මානසික ජීවිත ලබන්න පුළුවන් උසස් ජීවිත ළඟා කරගෙන සසර කෙලවර උතුම් නිවනින් සැනසීම දක්වාම හේතුවන්තවන උදාර මහා පින්කමක් තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ කියලා කල්පනා කර සතුටු වෙන්නට ඕන. ඉතින් ඒත් එක්කම වලව විහාරස්ථානයේ සේත බිම්බාරාම විහාරාධිපතිව වැඩසිටි අපවත් වී වදාළ බැතිගම නන්දසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරන්නේ කියලා මේ දැන් දැන් ලියලා දුන්නා. ඉතින් ඒ ඇතුළු කොට ඇති අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඒ වගේම මාසන්න විහාරස්ථානයේ වැඩ ඉඳලා අපවත් වෙච්ච ලොකු හාමුදුරුවෝ ගම්මැන්දේගොඩ පියසිරි ලොකු හාමුදුරන් වහන්සේ ඒ ආදී කොට ඇති අපවත් වී වදාළ ඒ සියලුම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මලිගස්සේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ නබදව පන්සලේ ඉඳපු ඒ හාමුදුරන් වහන්සේලා ඔය ඇත්තන්ගේ අනුශාසකයන් වහන්සේලා පෙරින් කටයුතු කරපු උන්වහන්සේලා සිහිපත් කළ පින්කෙත් අනුමෝදන් කරමින් ඒ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ කරුණාවදී සුබසිංහ මහතුමිය එම්.පී. පැන්ඩිස් අප්පුහාමි පියාණන් ඒ වගේම පී.කේ. හෙන්ද්‍රික් අප්පුහාමි පියාණන් ආදී සෝමති මෑණියන් ආදී කොට ඇති ඒ වගේම චිත්‍රා පතිරණ මහත්මිය ආර්යරත්න ඒ මහත්මයා ආදී කොට ඇති තවදුරටත් මිය ගියා වූ ඒ සියලුම ඥාති සමූහයාට අපින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අපේ චන්දර මහත්මයාගේ ඒ ආදරණීය නෝනා මහත්මිය ඒ වගේම මේ අපේ රාමනායක දායකාමිනේ වල්පල අපේ දායක නිවසක සාමාජිකාවක් සඳුන් විහාරස්ථානයේ ගෞතම ආරාමේ ගංගාධර නිවස ඒ දේවි මහත්මාණන් එතුළු කොට ඇති මිය ගිය පියාණන් ආදී කොට ඇති ඇත්තනොත් අපි සිහිපත් කරමින් ඒ හැම දිනාටමත් මේ පින් පරලෝක මේ වශයෙන් අයිති වේවාත්පත් වේවා යත්තන්ගේ සාංසාරික ජීවිත සුවපත් කරගනිත්වා දේව මිනිස් දෙගතියේ සපස් සාන්තෝ නිවනින්ම සනසෙත්වා කියන කරුණාද්‍යාශයෙන් යුක්තව පැම් පෝච්චි අරගෙන ඉඳන් මේ ඥාති නම් හොතු සුඛිතා හොතු ඥාතියෝ කියලා පැම්බඩල පින් දෙන්න. යතාහාරි මහාපූරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඉතෝ දින්නම් පේතානම් උපගම්පති ඉතෝ දින්නේ නයා පින්ති ඒතා කාල කතාතයින් මුන්න මේ උදකම් වට්ටම් යතා දින්නම් පවත්තති ඒව මේව ඉතෝ දින්නම් පේතානම් උපගම්පති ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිදාතේ සමිච්ඡතු. මේ පින් ලෝකයා සම්බුද්ධ ශාසනයත් ඔබවත් ආරක්ෂා කරන්නා වූ අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්මා දෘෂ්ටික සිළු දෙවි දේවතා වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. ඒ ශක්‍ර බ්‍රහ්ම විෂ්ණු මහේශ ආදී සතරවරන් දෙවියන් ප්‍රධාන සම්පති මහා බ්‍රහ්ම ඝටිකාර ආදී දේව සමූහ යා පින් අනුමෝදන් වේවා. ඔබ සැම රැක දෙත්වා. ඔය ඇත්තන්ට ඉහාත්මීය රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද පින් ගනීවා පිනෙන් සතුටු වේවා. ඒ දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න ආකාසද්ධාච මුංවත්සා. පින්කව සිද්ධ කළ ඔයාටන්ටත් වැඩමවා වදාළ පූජනීය සංඝරත්නයටත් එවගේම නමින් මිය ගියා වූ ඥාතීන්ටත් දෙවියන්ටත් උදව් පදව් කළ හැම දිනාටම මේ පින් එකාකාරව බීජයෙන් ජාති ජරා මරණ ආදී දුක් නැති
සදාකාලික සැපැති උතුම් අමා මහ නිවන් සුව සම්පත් මෙපින් බලයෙන් ලැබේවා ලබමු කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මේතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්වන්තරායෝ සුඛී දිව්‍යායෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්ව